ගුවන් තොටුපළේදී අපරාධකරුවන් කොටු කරන නව මෙහෙයුම නැවතිලා තියෙනවා කියලා සඳහන් කරනවා. ක්‍රියාත්මක උනේ පැය කිහිපයයි. හදිසි නියෝගයේ පිටුපස අදිසි හස්තයක් ඉන්නවා කියලා පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. මොකද්ද මේ මෙහෙයුම? ගුවන් තොටුපළ හරහා රටින් පිටවන සහ රටට ඇතුළු වන අපරාධකරුවන් කොටු කර ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් ආරම්භ කළ නව වැඩපිළිවෙළක් එහි ක්‍රියාත්මක කරලා පැය කිහිපයක් ඇතුළත ලැබුණු නියෝගයකින් නතර කරලා තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීන්දුව කෙරුණා. මේ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිරු, පොලිස් ප්‍රධානීන්, බුද්ධ්‍යංශ ප්‍රධානීන් වගේම ආගමන විගමන පාලකවරයාත්, ගුවන් තොටුපළ සභාපතිවරයාත් එකතු වෙලා හිටියා. බුද්ධ්‍යංශ ප්‍රධානීන් විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අපරාධකරුවෝ, ජාවාරම් කරුවෝ, කටුනායක ආගමන විගමන කවුළුවලින් රිංගන ආකාරය පිළිබඳ පුළුල් විදිහට පෙන්වලා දීලා තියෙනවා. මේ කරුණු පෙන්වා දුන්නන් පස්සේ ආගමන විගමන කවුළු වෙත පුද්ගලයන් පැමිණෙන අනුපිළිවෙල අනුව කවුළු වෙත යොමු කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මග පෙන්වන නිලධාරියෙකු කවුළු වලට ඉදිරියෙන් ස්ථානගත කළා. අනුපිළිවෙල අනුව කවුළු වෙත යොමු කිරීමට තීරණය කළා තිබෙනවා. එතකොට එක එක්කෙනාම හඳුනගෙන දැනගෙන එහෙම යන්න බෑ. Tamanට කැමති පරිදි යන්න බෑ. එන පිළිවෙල අනුව යන්න ඕන. එතකොට අහුවෙන ඕන කෙනෙකුට යන්න වෙනවා. ඒ කියන්නේ වේලා දැන් තියෙන ක්‍රමයේ අනුව අපිට ගිහිල්ලා ඉන්නේ කවුද මහත්තයා කියලා බල්ලි වෙරලා පොඩ්ඩක් මූණ වලට එක බලාගෙන ගිහිල්ලා ඔයා යන්න 6 වෙනි කවුන්ටරේ දකුණේ කොනෙන් හිටගන්න කිව්වොත් හිටගන්න පුළුවන් ගිහිල්ලා. එහෙම නොවෙන්න තමයි මේ වැඩපිළ සකසලා තියෙන්නේ. එතකොට මේ තියෙන වංචාවන් මේ ඔක්කොම නැති වෙන හින්දා. නමුත් දැන් පෙරේදා සිට මේ වැඩපිළිවෙල ආරම්භ වෙලා තිබුණා. මෙහෙම ආරම්භ කළ පැය කීපයක් යනකොට ඉහළින් ලැබිලා නියෝගයක් ඒ අනුව එක නතර කරනවලු. ඒ අනුව තමයි කටුනායක ගුවන් තොටුපළේ ආගමන ගමන කවුළු වලට ගුවන් මගින් කැමති ආකාරයට යාමට ඉඩ සැලසීම නිසා ජාවාරම් කරුවන් සමග හිතවත් නිලධාරීන් සිටින අවස්ථාවල ජාවාරම් කරුවන් එම කවුළු තෝරාගෙන රටින් පිටවීම ඇතුල් කරන බව තමයි මේ තොරතුරු වාර්තාවල හෙළිදරව් වෙලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඔබ දන්නෝ ගණේ මුල්ල සංජීව අහඹුලස කොටු වූයේ ආගමන ගමන නිලධාරියෙකු මාර්ගයෙන් රටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙදින රාජකාරී සිටි ආගමන ගමන නිලධාරිය නිසිලස රාජකාරී කිරීම නිසා තමයි ගණේ මුල්ල සංජීව කොටු වුණේ. පොලිසිය අනුමානකයන් හදිස් සියවක්කත් දැනගෙන ආවන යන්න ඕන කවුන්ටරේ හිතලා ආවන බලලා ආවන ඕක කරන්න බැරි වෙනවා. ඉතින් මේක ගැන තමයි පොලිසිය සැකපල කරන්නේ. එතකොට දැන් ජනාධිපති උපදේශක ඊටත් එහාට ගිය ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්මයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ප්‍රධානි ගැන පොලිසිය මේ ඔක්කොම ඉන්න වෙලාවක ගත්ත තීරණය අභියෝගයට ලක් කරලා ඊටත් උඩින් බලපෑමක් කියලා කරලා නවත්තන්න තරම් උඩින් ඉන්න බලධාරියා කවුද කියන්නකෝ? දන්නේ නැති හින්දායි අහන්නේ.